පරිණත දේශපාලනයේ නොසැලෙන දැක්ම සජිත් ප්‍රේමදාස කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 15 එක ශක්තියක් එක අධිටනක් ජය මාවතට ඒ සේනා කුසගින්දරත් අවනීතියක් පරදානගෙන්නයි ඕනා ආදරේ ගැන්වෙන් පිරේ එක යාය ජය ගෝෂා සමගී සිතින් සමගී තවත් එක් වී බිදි මුබාදා දිනමු අපි දිනමු එක්ව ඉදිරි අඳ ගමනේ යමු දිනමු අපි දිනමු නොසැලී නැගී සමගී ජන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල තුළ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුන්වීමක් අද සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබත් මේ රටේ ජනතාවත් ජනාධිපතිවරයා කියපු දෙ අපේක්ෂකෙක් හැටියට සහ ජනාධිපතිවරයා හැටියට කරන දේ දිහා බැලුවා සංසන්දනාත්මකව බැලුවා අද බරපතල ලෙස පරස්පර වැඩපිළිවෙල දෙපිඩි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියන එක හැමෝටම පැහැදිලි. ඔබට මතකද ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඉන්ධන මිල සූත්‍රයට අපි විරුද්ධයි. ඉන්ධන මිල සූත්‍රය අපි පිළිගන්නේ නැහැ. බලයට ආපු විගසම ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරන්න. මතකද කිව්වා වරායෙන් ගොඩබානකොට තෙල් මිල එකක් පාරිභෝගික ජනතාවට අලෙවි කරනකොට මහා ඉහළ මිල. ඒකට හේතුව දූෂණය, වංචාව, හොරකම, කප්පම, අල්ලස, ප්‍රෝඩාව, පගාව. තෙල් සංස්ථාවෙන් හැම ලීටරයකටම මහා භාණ්ඩාගාරයට රුපියල් 50ක් ගෙවනවා. ඒ ඔක්කොම අපි අයින් කරනවා. මිල සූත්‍රයේ ඉඳලා ඔක්කොම අයින් කරනවා. අයින් කරලා ජනතාවට ඉතාමත්ම සෑහීමකට පත්විය හැකි මිල අඩු කිරීමකට බලයට පත්වුණු විගසන කටයුතු කරනවා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්ධන මිල සූත්‍රයේ වහලෙක් බවට පත් වෙලා සිරකරුවෙක් බවට පත් වෙලා ප්‍රාණ අපකරුවෙක් බවට පත් වෙලා දැන් පහුගිය දවසකත් මිල සූත්‍රය හරහා සොච්චමකින් මිල අඩු කරන්නේ මොනවද අඩු කරේ? ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් බහුතරයක් දහනපතියන් සමාජයේ පෝසත් අය ඒ අය තමයි ඒ සොච්චම් මිල අඩු කිරීමෙන් හරි සහනයක් ලබන්නේ. එතකොට අපේ රටේ ඉන්න ත්‍රිරෝධ රත වෘත්තිකයන් පික්මි ඌබ වැනි ව්‍යාපාර කරන ව්‍යවසායකින් සාමාන්‍ය මෝටර් සයිකලයක් පදින සාමාන්‍ය පුද්ගලයෙක් නෑ. ඒකට මොනවත් නෑ. ඒ මොකද මිල සූත්‍රය අනුව ඒක මොනවත් කරන්න බෑ. අත තියන්නත් බෑ මේ මොහොතේ. ඔන්න බලන්න ජනාධිපතිවරණ වේදිකාවේ මිල සූත්‍රය හෙලා දැකලා කතා කරා ඉවත් කරනවා කියලා කිව්වා
අද මිල සූත්‍රය අකුරටම අනුගමනය කරන කියපු දේ අමතක වුණු ජනාධිපතිවරයෙක් බවට අනුර කුමාර දිසානායක වැඩිතුමා පත් වෙලා තිබෙනවා. මතකද ඔබට වේදිකාවක් පාසා අත්‍යවශ්‍ය භාණ්ඩවල ආහාර පානවල මිල අඩු කරනවා කියන්නේ අඩු කරාද? අද සාමාන්‍ය ජනතාව පාරිභෝජනය කරන සහල් ටිකවත් ගන්නට බෑ දරාගත හැකි මිල. මිල පාලනය ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුව. පොල් ගෙඩියෙත් මිල ඉහළ ගිහින්. දැන් මේ ආණ්ඩුව තමයි මෑත කාලේ මේ පොල් ගෙඩි පෝලිමේ ගිහිල්ලා ගන්න සංස්කෘතිය නිර්මාණය කළේ. ආහාර පානවල මිල අඩු කරලා නැහැ. වේදිකාවක් පාසා එක අවස්ථාවක කිව්වා තුනෙන් එකකින් විදුලි බිල අඩු කරනවා කියලා 133කින්. ඊට පස්සේ කිව්වා නෑ තුනෙන් දෙකකින්ම අඩු කරන්න පුළුවන් 166කින් අඩු කරන්න. මේ මොහොත වෙනකන් විදුලි බිල අඩු කරලා නැහැ. වැට් එක අඩු කරනවා කියුවා. වක්‍රබදු අඩු කරනවා කියුවා. ඇපි ටැක්ස් එක, පේ ටැක්ස් එක, ඒ ටැක්ස් එකත් ඒ බද්දත් අඩු කරනවා කියුවා. දෙකම අඩු කරේ නෑ. අවසානයේ මොකක්ද උනේ? IMF එකත් එක්ක සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා. සාකච්ඡාවට දෙකම අසාර්ථකයි. ජනාධිපතිවරයාට කට උත්තර නැහැ. අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එදා මැතිවරණ වේදිකාවේ කිව්වා ඒගොල්ලෝ බැඳිලා නැහැයි කියලා IMF එකත් එක්ක IMF රාමුව තුල වැඩ කරා. IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද ජනාධිපතිවරයා හැටියට ඔහු වහලෙක් බවට පත් කළා. IMF එකේ සිරකරුවෙක් බවට පත් කරා. පත් වෙලා. IMF එකේ සිරකරුවෙක් බවට පත් වෙලා පමණක් නෙවෙයි. IMF එකේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත් වෙලා. IMF එක ශ්‍රී ලංකාව පිළිබඳව කරන සමාලෝචනයක් කළම ඉදා මහා ලොකුට නිර්ධන පන්තිය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ලොකුවට වීරයෙක් වගේ කතා කරා. අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා IMF එක ළඟ දන ගහලා ඔන්න ඇත්ත කතාව. අපි IMF එකත් එක්ක සාකච්ඡා කරේ අද ඊයේ නෙවෙයි. ජනාධිපතිවරණ සමය නෙවෙයි. ඊට මාස ගණනාවක් ඉහතදී ඉරාන් වික්‍රමරත්න මැතිතුමා සාක්ෂි දරලා අපේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කවුන්සිලයේ සමාජිකෙක් හැදී ඍජුවම අපි IMF එකට කිව්වා IMF රාමුව තුල අපි වැඩ කරන්න සූදානම්. හැබැයි ජනතාවට සහන ලබා දෙන බඩු මිල අඩු කරන බදු බර අඩු කරන අලුත් IMF අවබෝධතාවයකට එකඟතාවයකට අපි ජන වර්මක් එක්ක මුල පුරනොයි කියලා අපි IMF එකත් එක්ක සාකච්ඡා කරා. අපි යම් අවබෝධතාවයකට ආවා. මම ඔබට ප්‍රකාශ කරන්න කැමති මහා මැතිවරණ ජයග්‍රහණයත් සමග සමගි ජන බලවේගයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් පත් කරගෙන අපේම ආණ්ඩුවක් තුළින් මෙරට පොදු ජනතාවට සහන සැලසෙන ඔබගේ ජන ජීවිතය සුරක්ෂිත වෙන අලුත් IMF ගිවිසුමකට
අපි අනිවාර්යෙන්ම අලුත් රජයක් හැටියට නායකත්වය ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. IMF රාමුව තුළ එවන් අලුත් ගිවිසුමකට එළවෙන්නට ඉඩකඩ තියෙනවා. හැබැයි රජයක් හැටියට අවබෝධයක් තියෙන්නට ඕන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කරලා ගනුදෙනු කරලා අපේ රටට සාපේක්ෂ වාසියක් ලබා ගන්න. අපේ රටට වාසියක් ලැබෙන ගිරිසුම් වලට ප්‍රවේශ වන්න. ඒක තමයි රාජ්‍ය පාලනයේදී වෙන දක්ෂතාව හැකියාව. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබට මතක් කරන්න කැමතියි එන රටේ ජනතාව තාම බලන් ඉන්නවා අර හොරකම් කරපු සල්ලි ටික උගණ්ඩාවේ තියෙනවා කියුවානේ. දැන් උගණ්ඩාවේ තියෙන සල්ලි ටික අපේ රටට මේ ජනතා විමුක්ති පෙරමුණේ රජය ගෙනේනකම් හැමෝම බලන් ඉන්නවා. කියපු ආකාරයට උගණ්ඩාවේ තියෙන සල්ලි වල ඇත්ත වශයෙන්ම පොලියානාරෙන් පුළුවන් අපේ රටේ නායකයෙක් කියලා. ඉතින් මම අහන්න කැමති ජනතා විමුක්ති පෙරමුණේ මේ ආණ්ඩුවෙන් ජනාධිපතිවරයාගේ වේදිකාවේ කියපු ආකාරයට උගණ්ඩාවට ගෙනිච්ච මේරපින් සොරකම් කරපු අරමුදල් ටික කවදද අපේ රටට ගෙනෙන්නට මේ ජනතා විමුක්ති පෙරමුණ රජයේ කටයුතු කරන්නේ? රාජ්‍ය සේවකින්ගේ වැටුප් නිකන් නෙවෙයි මාස 6න් 6ට වැඩි කරනවා ඒක. මාස 6න් 6ට. අද කියනවා වැටුප් වැඩි කරන්න කැමති. නමුත් මහා බණ්ඩාරගාරයෙන් හොයලා බලන්නට ඕන සල්ලි තියෙනවද නැද්ද කියලා. එතකොට මැතිවරණ සමයේ අපේ රටේ රාජ්‍ය සේවකින් විශාල ප්‍රමාණයක බොරු බලාපොරොත්තු දුන්නු රැවැට්ටුවා. සාමාන්‍ය ජනතාවත් රැවැට්ටුවා. පාස්පෝර්ට් පොලිමේ ඉන්න අයත් රැවැට්ටුවා. බලයට පත්තුණු විගසම පාස්පෝර්ට් පොලිමට විසඳුමක් ලබා දෙනවා එක. ලබා දුන්නු එකම විසඳුම පොලිම දික්කිරීම. දැන් පොලිම දික්ගහිලා තියෙනවා. ඔබ දන්නවද අනුර කුමාර දිසානායක ජනාධිපති කරවන්නට ආපු අපේම රටේ ශ්‍රී ලාංකීය ජනතාව පිටරටවල් වල ඉඳලා ආපු ජනතාව අන්න ඒ අයවත් මම දැක්ක පාස්පෝර්ට් පොලිමේ ලක වෙන. අනේ අපි කරගත්ත දෙයක් කියලා ඒගොල්ලොම කියනවා. පාස්පෝර්ට් පොලිම ගැන කතා කරන රජයේ ඇමතිවරු කියනවා හැමදාම කියන දෙයක්. ඊයේ පාස්පෝර්ට් ආව අද බෙදෙනවා හෙට වෙනකොට ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ කියනවා අත්‍යවශ්‍යම නම් පමණක් පොලිමට යන්න. අත්‍යවශ්‍යම නම් පමණක් පාස්පෝර්ට් එක ගන්න යන්න. ඒ ඔක්කොම කියනකොට ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්තුමා කියනවා අලුත්ම අලුත් පාස්පෝර්ට් එකක් දෙනවා. ලස්සනයි සංගරාවක් වගේ. එතුමගේ වචන. එතකොට බලන්න පාස්පෝර්ට් පොලිමට තිරසර විසඳුමක් ලබා දෙන්නට බැරි කණ්ඩායමක් කොහොමද මේ අමාරු වෙලාවේ රට මෙහෙවන්නේ? රටට අවශ්‍ය හොඳ සුභවාදී රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ කරුණු දිහා බැලුවහම තාමත්ම පැහැදිලි එළඹෙන මහමැතිවරණයේදී නිසැකවම සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන අපේම රටයක් අපේම ආණ්ඩුවක් පිහිටවන්නට අපට හැකියාව තිබෙනවා. නායකතුමනි, මේ ප්‍රදේශවල ඇවිදිනකොට මට පෙනුණා විශාල වෙනසක් පෙනුණා. සමහර නිවාස මම දැක්කේ ඒවා මාලිගාවල් වගේ නිවාස මම දැක්කා. ඒ වගේම සමහර පැතිවල මම දැක්කේ නිවාස ඇවිල්ලා
බොහෝම බොහෝම අඩුම තත්වයේ තිබුණ නිවාස. මම මේ කතාව කියන්න හේතුව මේකයි. සමහර දේශපාලන ප්‍රක්ෂ වලින් වපුරන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය. ඒ වගේ වෙනසක් දැක්කහම අපි සමග ජන බලවේගයේ එහෙම නෙමෙයි. අපි බලන්නේ කොහොමද කියලා හැම පවුලකටම නිවසක් ලබා දෙන්නේ කොහොමද කියන එක. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩපිළිවෙල තුල මුල් තැන දෙනවා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයේ හැමෝටම නිවසක් ලබා ගන්න. ඒක තමයි මම කියන දේ පළවෙනි දේ. මගේ අවසාන කරුණ මේකයි. අපි නාගරිකයි. අපි නාගරික ප්‍රදේශවල ජීවත් වෙනකොට ගමනාගමනය තමයි ප්‍රශ්නය. සමහර අයට වාහන තියෙනවා, සමහර අයට වාහන නැහැ. නමුත් අපි සමග ජන බලවේගය කරන්නේ පොදු ප්‍රවාහණයට මුල් තැන දෙනවා. සැහැල්ලු දුම්රියක් හදන්න හැදුවා පාන දුරේ ඉඳලා මොරටුව හරහා රත්මලාන හරහා පිළියන්දල ගිහිල්ලා එහෙමම යන්න කැලණිය පැත්තට යන්න වැඩ පිළිපිල අවුරුදු දෙකක් කතා කළා. ඔක්කොම ලැහැස්ති කළා. නායකත් ගත්ත ජපානයේ අඩුම අඩු පොලියට අවුරුදු 40කින් ගෙවන්න. නමුත් ගෝඨා පේවාන්තු ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන්ම නැති කළා. පොදු ප්‍රවාහණය දියුණු කළොත් මේ රටේ කාන්තාවන්ට ඒකේ තියෙන වාසිය කිසිම හිංසාවක් පීඩාවක් නොමැතිව හොඳ පොදු ප්‍රවාහණය තිබුණා නම් රැකියාවට යන්න පුළුවන්, එන්න පුළුවන්. ඒකේ වාසිය කියලා ඉවර කරන්න බෑ. ඉතින් මම කියන්නේ දෙවෙනි කරුණ මේකයි. නිවාසවලට අමතරව අපි පොදු ප්‍රවාහණයට කොළඹ දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහණයට මුල් දර දෙනවා කියන එක මම මේ අවස්ථාවේදී කියන්නට ඕනේ.